නවසිලන්ත කණ්ඩායමයි පාකිස්තාන කණ්ඩායමයි අතර තිබුණු ටෙස්ට් තරගාවලිය ජයගන්න සමත් වෙන්නේ පාකිස්තාන කණ්ඩායම. පාකිස්තානයට හුරු පුරුදු මැද පෙරදිග ටෙස්ට් තරගාවලියක් දිනනවා කියන්නේ නවසිලන්තේ වගේ වේගවත් අන්තිම දින ක්‍රීඩාංගණවල ක්‍රිකට් ගහන්න හුරු වුණු කණ්ඩායමකට ලොකු ජයග්‍රහණයක්. අපි මේ කතා කරන්නේ තරගාවලියේ නවසිලන්තේ ලබාගත් ජයග්‍රහණය ගැන නෙවෙයි. තරගාවලියේ අවසාන තරගයේ පාකිස්තාන කණ්ඩායමේ දඟපන් දෙවන ක්‍රීඩක යෂීර් ෂා කියපු සුවිශේෂී වාර්තාවක් ගැන. වාර්තාව තමයි ටෙස්ට් තරගවල කඩලු 200 සීමාවට අඩුම තරඟ ප්‍රමාණයකින් ළඟාවුණු ක්‍රීඩකයා බවට තේරිපත් වීම. යෂීර් කඩන්නේ අවුරුදු 82ක් පරණ වාර්තාවක්. මේ විදිහට යෂීර් එක වෙද්දී මේ කඩේමට වේගින්ම ආපු පස් දෙනා කවුද කියලා තමයි අපි අද මේ වීඩියෝවෙන් කතා කරන්නේ. ටෙස්ට් තරගවල වේගින් කඩලු 200ට ආපු වාර්තාවේ පස්වෙනි තැන ඉන්නේ පාකිස්තාන වේගපන් දෙවන ක්‍රීඩක වකා යුනිස්. වකා ටෙස්ට් තරග 38කදී තමයි තමන්ගේ ටෙස්ට් කඩලු 200 සීමාවට යන්නේ. වාර්තාවේ හතරවෙනි තැන ඉන්නේ තවත් සුපිරි වේගපන් දෙවන්නෙක්. ඒ තමයි හිටපු ඕස්ට්‍රේලියා වේගපන් දෙවන්නෙක් වන ඩෙනිස් ලීලි. ලීලි තමන්ගේ කඩලු 200 සීමාවට එන්නේ තමන්ගේ 38වෙනි ටෙස්ට් තරගයේදී. ඉන්දියා කණ්ඩායමේ වර්තමාන දඟපන් දෙවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් තමයි මේ වාර්තාවේ තුන්වෙනි තැන ඉන්නේ. අශ්වින් ටෙස්ට් කඩලු 200 සීමාවට එන්නේ තමන්ගේ 37වෙනි ටෙස්ට් තරගයේදී. ටෙස්ට් කඩලු 200 සීමාවට ටෙස්ට් තරග 36කින් ළඟා වෙලා වාර්තාව හිමි කරගෙන තිබුණේ ඕස්ට්‍රේලියා පන් දෙවන්නෙක් වන ක්ලැරි ග්‍රිමින්. ග්‍රිමින් මේ වාර්තාව තියලා තිබුණේ 1936 ක්‍රීඩා කළ තරගයක. අවුරුදු 82කට පස්සේ පාකිස්තාන් ක්‍රීඩක යෂීර් ෂා මේ වාර්තාව හිමි කරගත්තේ තමන් ක්‍රීඩා කරන 33වෙනි තරගයේදී කඩලු 200 සීමාවට ඇවිත්. අපි බලමු මේ විදිහේ හොඳ ආරම්භයක් ගන්න ෂා කොතන පන්දු යෙමින් නවතීද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ down this අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.